අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛ ආසියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත අද පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය අවසන් ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන්නේ නැහැ කියලා සාතිකයක් දෙන්න බෑ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළොත් වෛරසය පැතිරියා හැකි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි ඊයේ දිනේ 1700 ඉක්මවා කොවිඩ් රෝගීන් වාර්තා වෙයි දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයක් හුදිකලා කෙරේ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මොඩර්නා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල රටට කොවිඩ් නෙමෙයි මොන ප්‍රශ්න තිබුණත් සංවර්ධනයේ ඇන හිටින්න අප ඉඩ තියලා නැහැ ඇමති ජොන්ස්ටන් කියයි කොවිඩ් හේතුවෙන් දෛනික වැටුප් ලබන පුද්ගලයින්ට 5000ක මුදල ලබා දීමට වෙන් කළ බිලියන 90න් බිලියන 61.5කට මොකද වුනේ එක්සත් ජාතික පක්ෂ මහලේ කම් ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දුම්රිය එක් දින වැඩවර්ජනය අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයට පත්ව සිටියා. කෙසේ වෙතත් දුම්රිය වැඩවර්ජනය අවසන් කිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය මේ වන විට තීරණය කර තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ආරම්භ කළ එක් දින වැඩවර්ජනය අද පෙරවරුවේ ආරම්භ වුණා. මේ හේතුවෙන් දුම්රිය මගින් රැසක් අද දැඩි අපහසුතාවයට ලක්ව සිටියා. අද වර්ජනයක් තියනවා කියලා නම් අයියේ න්ියුස් වල කිව්වා මේ වගේ වෙලාවට එහෙම කරන එක වැරදි නේද මේ වෙලාවේ වැඩට යන්න ඕනේ දැන් අපි මේ මෙහෙට ගෙනත් දැම්ම වගේ හවසත් ගෙදරත් යන්න ඕනේ ඒතනදී තමයි අපි අමාරු වෙටෙන්නේ ඉඳේට ඒව වෙනවා හවසට යන්න ගන්න දැන් බලන්න මම ආටට රිපෝට් කරන්න ඕනේ ඩියුටි තවම නැහැ දැන් වෙලාව ගියේ ලොකු අසාධාරණයක් කියලා තමයි ඉතින් හිතන්නේ ඇත්තටම කොරෝනා අවස්ථාවක මේ වගේ කෙනෙක් ලොකු අසාධාරණයක් මේ වගේ වෙලාවල නම් ස්ට්‍රයික් කරන එක නම් හරි අසාධාරණයි මොකද මිනිස්සුන්ට යන්න එන්න විදියකුත් නැහැ දුප්පි 4.5යි වැඩ කරන්නේ ඉතින් සොන්ට එන්නේ නැහැ අනිවාර්යෙන් තියෙන්න දෙපෙන්. අවසර යන එක හිතන්න ඕනේ තින්නේ. අපි දැන් කොහමද අපි යන්නේ සල්ලිත් නැහැ අපිට එහෙම යන්න. කරන්න කරන්න දෙයක් නැහැ අපිට පයින් තමයි යන්න ඕනේ. කෙසේ වෙතත් අද පස්වරු 12 වීමට පෙර මෙම වැඩ වර්ජනය අවසන් කිරීමට පියවරගත් බවයි වාර්තා වන්නේ. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට තුල පැතිරියා හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ඊයේ දිනත් කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1717 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 257000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. कोविड वायरस से आसादने ओ नवरोगीन 1717 දිනකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් රෝගීන් 8 දිනකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 348ක්, ගම්පහින් 280ක්, කලුතරින් 198ක්, ගාල්ලෙන් 113ක්, මාතරින් 9ක්, හම්බන්තොටින් රෝගීන් 3 දෙනෙක්, රත්නපුරෙන් 93ක්, කෑගල්ලෙන් 69ක් හා මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 39 දෙනෙකු ඊයේ දින තහවුරු වී තිබෙනවා. බදුල්ලෙන් 66ක්, නුවරඑළියෙන් 15ක්, මහනුවරින් 73ක්, මාතලෙන් 18ක්, මඩකලපෙන් 84ක්, අම්පාරෙන් 89ක්, ත්‍රිකුණාමලෙන් 7ක් අනුරාධපුරෙන් 12ක් පොළොන්නරුවෙන් 8ක් කුරුණෑගලින් 70ක් හා පුත්තලමින්ද කොවිඩ් රෝගීන් 86 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3ක්. මුලතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 7ක් හා යාපනී දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 8 දෙනෙකු ඊයේ දින තහවුරු වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 257000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මෙ අතර පැතිර යමින් පවතින ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා ශීඝ්‍ර ව්‍යාප්තිය සහිත මේ ඩෙල්ටා ප්‍රභේදය තව සති 10ක් තුල ලංකාව තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වෙන ප්‍රභේදය වන්නට පුළුවන් කියලා. මේ සිදු වන්නට පුළුවන්. මේකේදී අපි ඔය කියන පුරෝකථන සියල්ලම අපි පදනම් කරගන්නේ යම් යම් උපකල්පන මත. ඒ කියන්නේ ඒ උපකල්පන තමා අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවාද කොච්චර දුරට අනුගමනය කරනවද 100ට 100ක් අනුගමනය කරොත් කොහොමද වෙන්නේ 100ට 50ක් අනුගමනය කරොත් කොහොමද වෙන්නේ මේ රෝගිය පැතිරීමට හේතු වන්න පුළුවන් අනිකුත් කාරණා සංචරණ සීමා සමාජ දුරස්ථභාවය මුවවැසුම් පැලදීමේ ප්‍රතිශතය මේවා ඒ ඒ ප්‍රතිශත වලින් ඒ ඒ අනුපාත වලින් භාවිතයට ගන්නවාද නැද්ද ඒ ඒ තත්ත්ව යටතේ මෙන්න මේ ආකාරයට ඉඳ ඇරියොත් මෙන්න මේ විදිහට මේ රෝගීන් පැතිරෙනවා කියන එක තමයි මේ පුරෝකථනවල සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය වන්නේ ඒ පුරෝකථනවල තියෙන සංඛ්‍යාවන් දෙස බලා සිටීම නෙවෙයි අපි බලන්න ඕන අඩුම සංඛ්‍යාවක් ඇති වෙන්න හේතු වන්න පුළුවන් තත්ත්වය මොකක්ද කියලා අන්න ඒ නිසා අපේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ මේක පැතිරෙන එක අපිට ඇහැට පෙනෙන්නේ නැහැ අපි මෙතෙක් කරගෙන ගිය දේවල් 100ට 200ක් අපි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළා මේක පැතිරීම පුරෝකථනවල තියෙන අවම සංඛ්‍යාවට හරි ගෙනෙන්න අපිට පුළුවන් වෙයි ඔබතුමා කොහොමද සහතිකයක් දෙන්නේ මෙහෙම මේක පැතිරියක් නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ මම කියන්නේ නැහැ පැතිරියක් නැහැ කියලා පැතිරයන් ඉඩකඩ සැලසුවොත් තමා මේක පැතිරෙන්නේ එතකොට අපි ඉඩකඩ සැලසන්නේ නැතුව හිටියොත් මේක පැතිරෙන්නේ නැහැ හැටන් දික්කොය නගර සභා සීමාවෙන් ඊයේ දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ඒ අතරින් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකින් බවයි හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ මඩකලපුව කාත්තන්කුඩි තැපැල් කාර්යාලයේ සේවය කරන සේවකීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් අදාළ තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 45ක් පිළිබඳව ඊයේ පස්වරුවේ වාර්තා වුණා අදාළ මරණ සියල්ල පසුගිය 28 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 24ක් හා පිරිමි පුද්ගලින් 21 දෙනෙකුද ඇතුළත් වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුද්ගලෙක් වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 12ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 32 දෙනෙකුද එලෙස මියගොස් තිබෙනවා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 3000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණා. ඒ අනුව මොනරාගල, කෑගල්ල, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම මීට පෙර හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක්ද අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින්ට සයිනෝෆාම් එනතේ පළමු මාත්‍රාව අද සහ හෙට යන දින යන්නේ කොළඹ ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්කවල එන්නත් කරන කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව ශ්‍රී ලංකා ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල, ජාතික වසංගත රෝග විද්‍යායතනය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, නැගෙනහිර මූලික රෝහල, කොමගම මූලික රෝහල, අවිස්සාවිල දිස්ත්‍රික් මහ රෝහල හා තලංගම නවගමුව අතුරුගිරිය වෑතර පිරියන්තල කොස්ගම පාදුක් යන ප්‍රාදේශීය රෝහල් වලදී ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව රාකම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, වැලිසර ලය රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, වතුපිටිවල මූලික රෝහල, මීරිකම මූලික රෝහල හා මිනුවන්කොට දිවුලපිටිය දොම්පේ රඳාපාන අකරගම පමුණුගම බියකම උඩුපිල ජායල බොකලගම හා මල්වතු හිරිපිටිය යන ප්‍රාදේශීය රෝහල් වලත් කළුතර දිස්ත්‍රික්කයට අදාළව කළුතර දිස්ත්‍රික් මහ රෝහල, පානදුර හොරණ හා පිඹුර යන මූලික රෝහල් වලත් කටුගහේන ඉංගිරිය නෑබොඩ මතුගම බුලත්සිංහල හා ගල්පාත යන ප්‍රාදේශීය රෝහල් වලත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. ඉන්දියාවේ පැතිර යමින් පවතින ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. පරීක්ෂකයන් විසින් ඉන්දියාවේ මතු වූ ඩෙල්ටා ඇතු විවිධ කොවිඩ් වෛරස් ප්‍රභේද ආසාදනය වූ පුද්ගලින් 8 දෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.
ඉන්දියාව සිය පුරවැසියන්ට ලබා දීම සඳහා අනුමත කළ සිවුවනි එන්නතමයයි. මේ වන විට කොවිෂීල්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවැක්ස් හා ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුල භාවිතයට ගැනෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොරෝනා වෛරස් ප්‍රභේදයට වඩා මොඩර්නා එන්නත ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. මෙ අතර ඉන්දියාවේ ගව්හාට් රෝහලේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 12 දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ ඔක්සිජන් අඩුවීම හේතුවෙන් මියගොස් තිබෙනවා. රෝහලේ වෛද්‍යවරුන් රෝහලට නොපමිනීම හේතුවෙන් මොවුන් අසාධ්‍ය මට්ටමේ සිට මියගොස් ඇති බවයි මේකේ පුද්ගලින්ගේ ඥාතීන් චෝදනා කර ඇත්තේ. අදාළ රෝගීන් අතරින් 9 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය අත්හිටුවීමට වත්මන් රජයේ නොතබන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වයඹැල ව්‍යාපෘතිය නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. රටට කොවිඩ් නෙමේ මොන ප්‍රශ්න තිබුණත් රටේ සංවර්ධනය නැහැ හිටින්න අපිට දීලා නැහැ. අපි දවසකින් මේ සංවර්ධනය ප්‍රමාණ කරනවා කියන්නේ මිලියන 10ක් 15ක් සමහර ව්‍යාපෘති වලට දැන් කැලණි පාලම ගත්තාම එක දවසක ප්‍රමාණයකට උන්ට පුළුවන් කෝටි 3ක් අය කරගන්න. ඒ නිසා අපි මේ හැම දෙයක් දිහාම බලලා මේ ව්‍යාපෘති කල් යවන්න මේ ව්‍යාපෘති ඉක්මනින් ඉවර කරන වැඩපිළි තමයි අපේ අතගාරේ. අපි කිව්වා අපි වැඩබිමක් කියලා තිබිච්ච රට මුඩු බිමක් කරුවා කියන එක තමයි අපි දැක්කේ පහුගිය අවුරුදු 5. සංවර්ධනයක් කෙරුවේ නැහැ. රටට දෙයක් කෙරුවේ නැහැ. ආර්ථික බිමට වැට්ටුවා. රට විනාශ කෙරුවා. තරුණ තරුණ රැකිරක්ෂා නිර්මාණ කරේ මුළු රටක් ආපස්සට ගෙනිච්චා. දැන් මේ ආපස්ස ගෙනිච්ච රට තමයි අපි නැවත වාරයක් මේ කොවිඩ් අර්බුදය තියෙන වෙලාවකදී අපි ඉදිරියට ගෙනියන්න මේ වැඩ කටයුතු කරන්නේ. විපක්ෂය හදන්නේ මේවට අගෞරවයක් ගේන්න, එහෙම නැත්නම් මේවා යටපත් කරන්න, මේ මතවැල් යටපත් කරන්න වෙන මතවැල් ගේන්න තමයි උන් කල්පනා කරන්නේ. හැබැයි අපි රජයක් හැටියට පැහැදිලිව කියනවා පරිණත ආගමතිරෙක් සහ ප්‍රබල ජනාධිපතිරෙක්ගේ නායකත්වය යටතේ මේ රට ඉදිරියට ගෙනෙන වැඩපිළිවෙල කිසිසේත්ම අපි ආපස්සට හරවන්න ඉඩ දෙන්නේ නැහැ. කොවිඩ් හේතුවෙන් දෛනික වැටුප් අහිමි පුද්ගලයන් සඳහා වෙන් කළ සම්පූර්ණ මුදල් ප්‍රමාණය එම පවුල් සඳහා ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිතරංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා විනාඩි 69 ජාතිය අමතලා එතුමා කියනවා රුපියල් බිලියන 90ක් වෙන් කරා කියලා දෛනික වැටුප් ලබන උදවියට රුපියල් 5000ක දීම නවත්වන්න. එතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් කරා ගිය අප්‍රේල් මාසයේ ඒගොල්ලෝ මේ සම්බන්ධව සමීක්ෂණයක් කරා රට පුරා දෛනික වැටුප් ලබන පවුල් ඉන්නේ මිලියන 1.9යි කියලා. එහෙනම් ලක්ෂ 19ක් වගේ. පවුල් ලක්ෂ 19කට රුපියල් 5000 ගානේ ගෙවනවා නම් ඒ 5000යි දීමනාව වෙන්නේ බිලියන 9.5යි. එතකොට රට තුන් වතාවක් ලොක්ඩවුන් කරා. එහෙම නැත්නම් වසා තැබීමට කටයුතු කරා. මේ දැන් වට තුනක් රුපියල් 5000 ගානේ ආණ්ඩුව මේ දෛනික වැටුප් ලබන පවුල් වලට ගෙවිය යුතු වෙනවා. එනම් බිලියන 9.5 තුනෙන් වැඩි කරපුවාම බිලියන 28.5යි වෙන්නේ. ඒතර ජනාධිපති කියනවා බිලියන 90ක් වෙන් කරා කියලා. ඉතුරු බිලියන 61.5ට මොකද කරේ? කවුද ගසා කෑවේ? කවුද මාටියා ගැව්වේ කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමතියි. පොහොර ගැටලුව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා. කෙසේ වෙතත් රසායනික පොහොර භාවිතයෙන් වැළකී කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් පිරිස් විවිධ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. රසායනික පොහොර භාවිතයෙන් වැළකී කාබනික පොහොර සඳහා යොමුවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීමත් සමග රටපුරා විරෝධතා මාලාවක් ආරම්භ වුණා. පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා ගොවි ජනතාව වීදි බැස විරෝධය පළ කරද්දී ඇතැම් පිරිස් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනද ආරම්භ කර තිබෙනවා. මේ දිවුලපිටිය බාදුරාගොඩ ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක්. පොහොර ගැටලුව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකින් පිරිසක් විසින් අද නාවලපිටිය නගරයේදී විරෝධතාවයක නිරත වුණා. මේ අතර රටේ ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් මිලා මැදවචිය ප්‍රාදේශීය සභාව මහසභා වාරයට මැදවචිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා කළු වර්ණයෙන් සැරසී සිය විරෝධය පළ කරමින් සහභාගී වුණා.
අධ්‍යාපනය සඳහා රූපවාහිනී නාලිකා උපයෝගී කර ගන්නා ලෙසට බල කරමින් පොළොන්නරුව ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පවතින වසංගත තත්ත්වය හමුවේ මෙරට දරුවන්ගේ අනාගතය තීරණය කරන විධිමත් අධ්‍යාපන යාන්ත්‍රණය මාර්ගගත ක්‍රමවේදයකට අනුගත වී තිබෙනවා. අන්තර්ජාල තාක්ෂණය පුළුල්ව ව්‍යාප්ත වී ඇති ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව අපේ රටේ අන්තර්ජාල තාක්ෂණයේ ආශ්‍රිත පහසුකම් රට පුරාම ඒකාකාරී ලෙස ව්‍යාප්ත වී නොමැති බව නොරහසක්. එවැනි වාතාවරණයක් තුළ අපේ රටේ ඈත පිටිසර ගම්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හිට දවස ගැන දැන් උද්ගත වී ඇති තත්ත්වය එතරම් සුබදායී එකක් නොවේ. වහල මත ගස් මත විතරක් නොවේ මහ කඳු මුදුන් වලට නැගලා අනාගත හීන වෙනුවෙන් වෙහෙසෙන අපේ රටේ දරුවන් ගැන අප විටින් විට ඔබට තොරතුරු වාර්තා කළා. අද මෙම ගැටලුව මුල් කරගෙනමින් පොළොන්නරුව ජයන්තිපුර නගර මැද්දේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. අධ්‍යාපන කටයුතු සඳහා රූපවාහිනී නාලිකා උපයෝගී කරගනිමින් කඩිනම් වැඩසටහනක් දියත් කරන ලෙසට රජයට අවධාරණය කරනු පිණිසයි මෙය සංවිධානය කර තිබුණේ. මේ ජනතාව මහපාලට ඇවිල්ලා මතක් කරන දෙමව්පිය හැටියට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු සූදානම් වෙලා තිබුණත් ශාල පිරිසක් දරුවෝ අධ්‍යාපනය ලබන්න බැරිව දුෂ්කරතාවයන් සහිතව තාක්ෂණ දුෂ්කරතාවයන් තාක්ෂණික මෙවලංගල දුෂ්කරතාවයන් ඒ වගේම අපි දන්නවා ඔන්ලයින් යන්න සිග්නල් නැහැ. අනාගත පරම්පරාව තමයි පාසල් ශිෂ්‍යෝ කියලා කියන්නේ. මේ රටේ දරුවන්ගේ අනාගතය සඳහා අධ්‍යාපනය දෙන වැඩපිළිවෙලක් හදන්න තමන්ගේ වාසි සඳහා එන හැම දෙයකටම උත්තර හොයලා තියෙනවා. නමුත් මේ දරුවන්ගේ අධ්‍යාපනය කියන එකට කිසිම උත්තරයක් හොයලා නැහැ. අපි අද අන්ත අසරණ වෙලා තියෙනවා. මොකද අපිට ෆෝන් එකක් ගන්න විදිහක් නැහැ. පොළොන්නරුවේ ගොවි අම්මලා තාත්තලා කියන්නේ ෆෝන් එකක් ගන්න බොහොම අමාරුවෙන්. ගත්ත ෆෝන් එකට එක්ක සිග්නල් නැහැ. එහෙම නැත්නම් ඩේටා දාගන්න විදිහක් නැහැ. ගස් උඩ නැගලා වතුර ටැංකිය උඩ නැගලා ඔබතුමාලා දකින්න තිබ්බුවේ කාලේ අරණගඟල ප්‍රදේශයේ අම්මා තාත්තා දරුවෝ අරගෙන ට්‍රැක්ටර් පුරවගෙන හැන්දෑවට යනවා කන්ද උඩට. නැත්නම් ගහක් උඩට වතුර ටැංකියක් උඩට ගිහිල්ලා මේ ඔන්ලයින් අධ්‍යාපනයේ දරුවන්ට කොහොම හරි දීලා තමන්ගේ ජයග්‍රහණය කරලා දරුවෝ අරන් යන්න. රූපවාහිනී නාලිකා යොදාගෙන දරුවන්ගේ අධ්‍යාපනය මේකට යොමු කරන්න. දරුවන්ගේ අධ්‍යාපනය මේක හරහා බෙදා හරින්න. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 612 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තිෂාට් කරුණාපාල මහතාගේ සම්බන්ධීකරණයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්මවිජය මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් කොරෝනා රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ රැසක් බලපිටිය මූලික රෝහලට ලබා දී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔන්දාච්චි මඩම් වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් උඩගසා තිබෙනවා. යුද හමුදා බුද්ධාංශයට ලද තොරතුරක් මත තනමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සිදු කළ වැටලීමකදී තනමල්විල අරබේකීම සහ ඌරහොරුව යන ප්‍රදේශවල ගංජා හේන් දෙකක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නොච්චියාකම කඳුවැව ප්‍රදේශයේ දිගු කලක සිට මහා පරිමාණයෙන් ගංජා චාවාරමක් මේ වූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර දූෂණ කොට්ටාස විමර්ශන අංශය සමත් වී තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වීම සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.